අපි අද මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පැමිණියේ විශේෂයෙන්ම ජූනි මාසයේ 26 වෙනිදා පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට 22 වෙනිදා ඉදිරිපත් කරන ජයන්ත කටුකර මන්ත්‍රීවරයා විසිරුන ලද පළාත් පාලන ආයතන 341 නැවතත් ඒ විසිරුන ලද පළාත් පාලන ආයතනවල බලය ඒ හිටපු බලය දරපු කණ්ඩායමටම නැවතම පැවරිය යුතුයි කියන පුද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරලා ජුනි මාසයේ 26 වෙනිදා ගැසට් නිවේදනයකින් 50 කෙටුම් පදක් විදිහට දැන් ඒක ප්‍රකාශයටපත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා පළාත් පාලන මැතිවරණය මාර්තු මාසේ 9 වෙනිදා පැවත්වන නියමිතව තිබුණා. නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව තමන් ඉදිරිපිට එන මේ හතුරෙක් විදිහට දැකපු මේ පළාත් පාලන මැතිවරණය තමන්ගේ පරාජය දැස් දෙකෙන් පෙනි තිබුණු මේ මැතිවරණ පරාජය නිසා මාර්තු මාසේ 9 වෙනිදා තියන්න තිබුණු පළාත් පාලන ඡන්දය මුදල් නැහැ කියන පදනමෙන් නොවුන් ඒක අක්‍රිය කරන්න කටයුතු කළා. දැන් මාස 4ක් පමණ වෙනවා ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන්න නැතුව අක්‍රිය කළා. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක බලය පැවරෙන්නේ පළාත් පාලන ආඥා පනත 90 වසර 4කට. දැන් වසර 4 ඉවර වෙලා තිබ්බේ. ඊට පස්සේ අමතිවරයාට බලය තිබුණා තවත් වසරකට මේක දීර්ඝ කරන්න මාස 12කට. ඒකත් දීර්ඝ කරලා තිබුණේ. ඒ කාලයේ මේ අවුරුද්දේ මාර්තු මාසේ 19 නවසන් වුණා. එතකොට සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක අඛණ්ඩතාවය තිබිය යුතුයි. මන්ත්‍රී දූර රහිතව පළාත් පාලන ආයතනයේ පවත්වන්න කිසිදු අයිතියක් නැහැ. ඒක 35/2016 නඩු තීන්දුව අනුව 35/2016 නඩු තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව කරපු එකක්. ඒ නිසා මහජන නියෝජිතයන්ගෙන් තොරව කිසිදු පළාත් පාලන ආයතනයක් පවත්වන්න නැහැ කියන තීන්දුව දීලා තියෙන්නේ. හැබැයි මාර්තු මාසේ 9 වෙනිදා තියන්න තිබුණු පළාත් පාලන මැතිවරණය අක්‍රිය කළා. දැන් මහජන නියෝජිත පාලනයකින් තොරව දැන් මාස 4ක් ගත වෙලා තියෙනවා. දැන් ඒ ඡන්දේ පවත්වන්න කටයුතු නොකර දැන් ඒක තාමත් කැත විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. ජනවාරි පෙබරවාරි මාර්තු මාසේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ලංකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිල ලිපි ලේඛන වලින් එළියට ආවා. ජනවාරි පෙබරවාරි මාර්තු මාසේ භාණ්ඩාගාර ඉතිරිය මැතිවරණ 10කට වීදම් කරන්න සල්ලි ඇති කිලිවලා. ආණ්ඩුවේ ආදායමත් ආණ්ඩුවේ වියදමත් ඉවරනට පස්සේ භාණ්ඩාගාරය තුල මුදල් ඉතුරුලා තියෙනවා ඡන්ද 10කට වඩා තියන්න. එහෙම මුදල් ඉතුරුලා තිබීදී තමයි මුදල් නැහැ කියන පදනමෙන් ඔවුන් ඡන්දේ වැළැක්වුවේ. දැන් ඒ බව අධිකරණ ඉදිරියේ තියෙන නඩු කඩේ උත්තකදී අපි ඔප්පු කරන්න ලෑස්ති. අපි අදාවේ ඒ කටයුතු එහෙම සිද්ධ වෙද්දී දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩු කටයුතු කරනවා විසරෝපු පළාත් පාලන ආයතනවල බලය නැවතත් ඉතාමත් තක්කඩි විදිහට තමන්ගේ හෙංචයියන්ට නවත බලවාර දෙන්න. මම කඩුවෙල මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 17ක් කටයුතු කරන කෙනෙක්. එතකොට මේ දැන් මාස 4 කලින් විසිරිච්ච ඊට පස්සේ ඡන්දකට ලෑස්ති වෙලා අලුතෙන් නාම යෝජනා ඉදිරිපත් කරලා අපි කවුරුත් ඡන්දකට ලෑස්ති වෙලා කටයුතු කරලා තිබ්බේ. නමුත් දැන් විසිරූපු පළාත් පාලන ආයතනවල බලය ඒ බලය හිටපු කණ්ඩායම නැවතෙන්න යනවා. අපි මේ රටේ මහ ජනතාවගෙන් අහනවා ලෝකයේ කොයි රටේද කොයි කොනේද මේ වගේ දේශපාල සංසිද්ධියක් වෙන්නේ? එහෙම ජනවරමක් පුළුවන් ද ගබඩා කරලා ඉදිරියටත් පවත්වාගෙන යන්න? නිල කාලයක් ඉවර වෙලා වසරගුත්තව අල්ලගෙන ඉඳලා ඒකත් විසිරවල ඡන්දකට ගියාට පස්සේ නැවත විසිරූපු පළාත් පාලන ආයතනවල බලය දෙන්නේ ලෝකයේ කොහෙද කටයුතු කරන්නේ? මොන මලේ චාන්ඩුවත් මේක මොන ගෝත්‍රික පාලනයක්ද මේක? අපි මේ මානව සමාජයක් විතර අපි කොහෙටද මේ යන්නේ? ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ ඔබේ දරුවාගේ අනාගතේ, මේ ඔබේ අනාගතේ, ඔබේ රටේ අනාගතේ, ඔබේ ඡන්දයිතිය, ඔබ කැමති පාලනයක් තෝරාපත් කරගන්න ව්‍යවස්ථාවෙන් ඔබට ලැබී තියෙන බලය තමයි මේ ජනවරමක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව උල්ලංඝනය කරමින් තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන ඉතාමත් අපි බරපතල චෝදනාවක් එල්ල කරනවා මැතිවරණ කොමිසමට. නිමල් පුංචිව මාත්‍යාගේ මැතිවරණ කොමිසමට ඉතා බරපතල චෝදනාවක් අපි එල්ල කරනවා. ඔබ දන්නවා නිමල් පුංචිව මාත්‍යා දැන් ඔහුගේ කාලය අවසන් වෙලා දැන් මැතිවරණ කොමිසම අලුත් වුණා. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට එකදු ඡන්දයක්වත් පවත්වපු නැති මැතිවරණ කොමිසමක් තිබ්බනම් ඒ නිමල් පුංචිව මාත්‍යාගේ මැතිවරණ කොමිසම බොහොයා බලන්න. වසර ගණනාවක් තිස්සේ නිමල් පුංචිවල මහත්තයලට වැටුප් ගෙව්වා, දීමනා දුන්නා, වාහන දුන්නා මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. නිමල් පුංචිව මහත්තයාගේ පස් දෙනාගේ SH43 නෝනලා ඒ පස්සරාම එකතු වෙලා එක ඡන්දයක් පැවතුුවේ නැහැ. ඒකෝලන්ට ඒ වරප්‍රසාද වැටුප් දීමනා දුන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ව්‍යවස්ථාපිතව එන මැතිවරණ නිසි කලට පවත්වන්න ඒකට රට සූදානම් කරන්න ඒ කිසිවක් කළේ නැහැ. මැතිවරණ කොමසමිට බලය තියෙනවා මැතිවරණයක් ප්‍රකාශිතපත් කළාට පස්සේ සියලු රාජ්‍ය ආයතන වලට විධානය කරන්න. නමුත් මොකද කළේ? ඉල්ලීම් තමයි ඔවුන් ඉල්ල කළේ. ඉල්ලීම් තමයි ඉදිරිපත් කළේ. කිසිදු විධානයක් නැහැ. කිසිදු විධානයක් ඉදිරිපත් කළේ නැහැ. ඔවුන් පොලිසියට, ඔවුන් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට, ඔවුන් මුදල් අමාත්‍යාංශයට,
ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු විධානයක් ඉදිරිපත් කළ නැහැ. කුංචිව මහත්තයා නිකාං ලියුම් ලීලා ඉල්ලීම් කළා. ඒ නිසා ඉතාමත් පැහැදිලි මේගොල්ලෝ කවුරුත් එකතු වෙලා මෙරට ජනතාවගේ ජනවර මුදුරගෙන තිනවා. ඒ නිසා ජයන්ත කරකොඩ මහත්තයා රනිල් රාජපක්ෂ ආණ්ඩුව කවුරුත් එකතු වෙලා නැවතත් මේ විසරෝ පළාත් පාලන ඇතුළත බලය නැවත තමන්ගේ හෙංචයියන්ට දෙන්න යන මේ උත්සාහය අපි අධිකරණය තුල පරාජයට පත් කරනවා. ඒ වගේම අපි එළියේ මහජන බලය ගොඩනගනවා මේකට එරෙහිව. ස්තුතියි.